ආදරණීය ජීවිතය. අයබෝන් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අලුත් දවසක් උදා වෙලා තියෙන. අලුත් විදිහට හිතන්න කැමති ඔබට තවත් අලුත් අවස්ථාවක් ලැබිලායි තියෙන්නේ. ජීවිතේ කියන්නේම අවස්ථාවන් ගොඩක්නේ. ඉතින් මේ අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ලැබෙන ජයග්‍රාහී දවසක් වෙන්නට කියලා ඔබට මුලින්ම අද ප්‍රාර්ථනා කරනවා. අහලා තියෙනවද කතාව? ලෝකයේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියලා. ඉතින් මේ විවිධාකාර මිනිස්සුත් එක්ක සාර්ථක විදිහට අපිට එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන්න වෙනවා. මෙහෙම කටයුතු කරනකොට ඒ පදනම සකස් කරන්නේ අපේ පවුල. පවුල කියන එක වැදගත්ම සමාජ ඒකකයක්. ඒ වගේම අපි හඳුන්වන ප්‍රාථමිකම සමාජානියෝජන ඒකකය කියලා. ඉතින් පවුලේ යහපැවැත්ම යහපත් හෙටක් වෙනුවෙන් කොයිතරම් වැදගත් වෙනවද නේද? අද අපි කතා කරන්නේ මේ පවුල් සංස්ථාව ගැන. විශේෂයෙන්ම මේ මානසික ගැටලු වලින් අපිට මිදෙන්න අවශ්‍ය නම් කොහොමද අපි පවුල යහපත් විදිහට පවත්වාගෙන යන්නේ කියන කාරණාව ගැන තමයි උදැසනින්ම අපි කතා කරන්නේ. මේ ගැන කතා කරන්න ගෞරවයෙන් මැදිරියට ආරාධනා කළා සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය මදුර ගුණවර්ධන මහතාට. අයිබෝවන් ඔබට. අයිබෝවන් කවිෂා. අපි සරලව තැනින් පටන් ගමු. අපි කියවන්නේ පවුල කියන්නේ හරිම අපිට අවශ්‍යම කරන සාධකයක් කියලා. ඒ නිසා අපි පවුල කියන්නේ මොකද්ද කියලාම මේ සාකච්ඡාව පටන් ගමු. හොඳයි. ඔව් කවිෂා, පවුල කියලා කියන එක විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ නෑනේ සමාජයේ. පවුල කියන්නේ මාපිය දූ දරුවන් එකතු වෙච්ච සංස්ථාවක්නේ. එතකොට හැබැයි මේ දේ විශේෂ දෙයක් තියෙනවා. පවුල කියන එකට නීතිමය බැඳීමක් තියෙනවා. යුවතිපතීන් දෙපළක් එකතු වුණහම, නීත්‍යානුකූල බැඳුණහම, විවාහයක් වුණහම මේකට නීත්‍යානුකූල බැඳීමක් තියෙනවා. එතකොට මේ පවුල කියන සාධකය වැදගත් වෙන්නේ ඇයි? නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් පවුලක් ඕනේ නැහැ කියලා. පවුල වැදගත් වෙන්නේ ඒ සමාජය තුළ මේ අයට යම්කිසි නීත්‍යානුකූල වටිනාකමක් පිළිගැනීමක් තියෙන. ඒ වගේම දරුවන්ට යම්කිසි ආරක්ෂාවක් රැකවරණයක් දෙන්න. ඉතින් අපි දන්නවනේ ජෞවන තරුණියක් විවාහ වෙන්න දැඩි ආසාවකින් බලාපොරොත්තුකින් ඉන්නවා නේද කවිෂ්. එතකොට මේක තුළ ඇය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලේ මවගෙන් පියාගෙන් රැකවරණය ලබලා ඊළඟට නැවතත් යම් පිරිමි කෙනෙක්ගේ ආරක්ෂාව රැකවරණය ලබලා ජීවිතය ගත කරන්න, දරු මල්ලංව හදලා. එතකොට මෙන්න මේ කරුණු කාරණාව තුළදී පවුල තුළ මොනවද බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි කාරණය තමයි ලිංගික සම්බදතාවන්ට සමාජීය සහ නීතිමය පිළිගැනීමක් දෙන්න. ඊළඟට අපි දන්නවා සමාජයක් සහ ලෝකයක් පවතින දරුව හැදුනහමනේ. එතකොට මේ දරුවෝ හැදීම තමයි මේ ලෝකයේ පැවැත්මට බලපාන්නේ. එතකොට අපිට පේනවා මේ පවුල කියන සාධකයේ කවිෂා එකතු වෙලා තියෙන්නේ යම් ආකාරයකට සමාජයට යම්කිසි දායකත්වයක් දෙන්න සහ යම්කිසි කාර්යභාරයක් සමාජයට දායක කරන්නට තමයි මේ පවුල කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. පවුල කියන කාරණාව ගැන අපි ඔන්න ඔය විදිහට කතා කරා. හැබැයි අතීතයත් වර්තමානයත් දිහා බැලුවහම මේ පවුල් සංස්ථාව ගැන හරිම වෙනස්. ඉස්සර තිබුණේ අපිට මේ අපි අත්තම්මල සීයලත් එක්ක එකතු වෙලා අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරපු පවුලක්. හැබැයි අද පවුල තරමක් වෙනස් වෙලා. අද අපි එකට රාත්‍රියේදී කෑම ගන්නවද කියන එකත් සැකයක්. මොකද අද වෙනකොට රූපවාහිනී තිරය හෝ වේවා, විශේෂයෙන්ම මේ ස්මාර්ට් ජංගම දුරකථන තිරය හෝ වේවා, ඒවත් එක්කනේ අපි කටයුතු කරන්නේ. මේ පවුල වෙනස් වෙලා ඇයි ඒ? කොහොමද ඒ? හොඳ ප්‍රශ්නයක්. අපි ඉතිහාසය ගත්තාම ශ්‍රී ලාංකේය සමාජය ගැන අපි ගමුකෝ. එතකොට මේ අපේ මේ දූපත් රාජ්‍යය තිබුණේ කෘෂිකාර්මික සමාජයක් එක්ක, ගොවිතැන සහ කෘෂිකර්මාන්තය. එතකොට මේ කෘෂිකර්මාන්තය කරනකොට මේ පවුල තුළ මේ ගෙදර තුර විශාල පිරිසක් හිටියා සමාජික. සීයා, ආච්චි, සමහර විට නැන්දලා, මාමලා, අම්මා තාත්තා, දූ දරුවෝ. එතකොට මේ දූ දරුවන්ට සහ මේ වැඩිහිටි අයට, එතනිනුත් ඉහළ ඉන්න වැඩිහිටි අය, මේ සීයලා ආච්චිලාගෙන් මනා රැකවරණයක් තීරණ ගැනීමේදී, ඒ වගේම විමසීමෙන් කටයුතු කරන්න, පවුල රැකගෙන යන්න ඕනේ කොහොමද කියලා මෙන්න මේ ආදර්ශය හැම වෙලාවෙම ලැබුණා. එතකොට ඒ වගේම තාත්තම වැඩට යනකොට
සියල ආචිල මේ දරුමුණු මුරංග බලාගත්තා. ඉතිහාසය පිළිබඳ කතාන්දර ඒ වගේම අද්භෙහෙත් ගැන කොහොමද මේ සබහදාමත් එක ජීවත් වෙන්නේ කියලා කතා කරා. එතකොට අපිට පේනවා මෙන්න මේ පෞල් ක්‍රමයට අපේ ශ්‍රී ලංකේ සමාජයේ විස්තෘත පෞල. දැන් අපි දන්නවනේ කවිෂා දැන් මේ ඉස්සර අපේ අම්මලා ගත්තොත් අපේ ආච්චිලා ගත්තොත් පෞලේ සමාජික නමයක් විතර සහෝදර සහෝදරිය හිටියා. දැන් අඩුයි. හැබැයි මේ සමාජ ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් වෙනවනේ මේ ආර්ථික රටාවන් එක්ක. ඒතර මේ විස්තෘත පෞල් ක්‍රමය ඈත් වෙනවා. දැන් ඈත් වෙලා මොකද වෙන්නේ? දැන් අද වෙනකොට ප්‍රවණතාවක් තියෙනවා දරුවෝ රට රාජ්‍යවලට දැන් යනවා යම් කරුණු කාරණා නිසා. මෙහෙම යනකොට මේ වැඩිහිටි දෙමව්පියෝ තනි වෙනවා. දෙමව්පියෝ තනි වෙනකොට දෙමව්පියෝ අද වෙනකොට විවිධ නිවාසවල වැඩිහිටි නිවාසවල කාලය ගත කරන්න වෙලා. ඔවුන්ව බලා කියා ගන්න බෑ. දරුවෝ මූල්‍යමය වශයෙන් වියදම් කරාට අර ලැබෙන්නා වූ මානසික පිටිවහල ලැබෙන්නේ නෑ දෙමව්පියන්ට. හැබැයි මෙන්න මේ වෙනස් වීමත් එක්ක පවුල තුල ඉන්නේ දරුවෝ එක්කෙනයි දෙන්නයි අද වෙනකොට දෙමව්පියෝ රැකියාවලට යනවා. මේ රැකියාවලට යනකොට මේ දරුවන්ට දෙමව්පියන්ගේ ආభాෂය උණුසුම ලැබෙන කඩුව වෙනවා කවිෂා. මේ ලැබෙනකොට සමහර ඇතැම් විට දරුවෝ ජීවත් වෙන්නේ ඒ නිවසේ කටයුතු වලට එන මෙහෙකාරියත් එක්ක. දැන් අපි දැකලා තියෙනවා මේ කතන ආබාධ තියෙන බබාලා. දෙමව්පිය ඇවිල්ලා කියනවා මේ බබා අවුරුදු 3-4 වෙනකම් මේ කතා කරන්නේ නැහැ. ඇයි සර්? ඇයි ડોක්ටර් මෙහෙම කතා කරන්නේ නැත්තේ? පසුබිම බලනකොට වෙලා තියෙන්නේ දරුවට කතා කරන්න කෙනෙක් නැහැ. මෙහෙකාරිය හෝ මෙහෙකරු Tamanගේ වැඩේ. දරුවට කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔබ දන්නව අපි භාෂාව ඉගෙන ගන්න අපිට කවුරු හරි කතා කරන්න ඉන්නවා. අදහස් ප්‍රකාශ කරන්න ඉන්නවනම්. එතකොට මේ ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක අද ඉස්සර තිබුණ විස්තෘත පෞල් ක්‍රමයේ ආච්චි සීයා නැන්ද මාමා අම්මා තාත්තා දරුවෝ බැඳුණු බැඳීම වෙනස් වෙලා මේ හුදෙකලා වීමත් එක්ක අපි දකින අතුරුඵල තමයි විවිධ ආකාරයේ මානසික සහ සමාජීය ගැටලු මේ පෞල් සංස්ථා තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේමයි මේ අපි පවුලක් අරගෙන යනකොට පවුලේ අම්මා කියන කෙනා කොයිතරම් වැදගත් නේද? පවුලක් අරගෙන යන අපි කිව්වොත් ගාමක බලවේගය කියලා අම්මා හරි. ඒ මවකගේ භූමිකාව කොහොමද ගොඩනැගිය යුත්තේ පවුලක් තුල? මට මේ වෙලාවේ ලස්සන ගීතයක් මතක් වෙනවා කරුණාරත්න දිවුල්ගණේ මහත්මයාගේ. ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියෙන් නැනමල් පොඩි පිපෙනා කියලා. ඒ ගීතේ කියන්නේ ඉර උදා වෙන්නේ ඉස්සෙල්ලා ඒ ඉර නෙමෙයි තවත් ඉරක් මුළු තැංගේට කුස්සියට වඩිනවා. ඒ වැඩම කරන්නේ අපේ ආදරණීය අම්මා. පාන්දර 4ට නැගිටලා දවසේ වැඩ කටයුතු පටන් ගන්නවා. තව ස්වාමියාට කෑම පිළියෙල කරන්න දරුවන්ගේ වැඩ කටයුතු කොහොමද කරන්නේ? නේද? ඊළඟට කියනවා ඒ හිරු එළියෙන් නැනමල් පිපෙන්නේ. නැනමල් කියන්නේ දරුවන්ගේ ඥානය ප්‍රඥා සංවර්ධනය වෙන්නේ ඒ තුලින්. එතකොට අපි දන්නවා අපේ මේ ජන ජීවිතය තුළ ශ්‍රී ලාංකේය සමාජය සහ ඕනම සමාජයක් තුළ අම්මා කියන්නේ ගාමක බලවේගය. පවුලක ප්‍රධානියා පියා කිව්වට යටින් පවුලේ ප්‍රධානියා සහ ගාමක බලවේගය වෙන්නේ අම්මා. එතකොට මේ අම්මා කියන චරිතය ඉතාමත්ම වැදගත් වෙනවා මේ පවුල් සංස්ථාව දිගටම ගෙනියන්න. එතකොට කවිෂා අපි තව කතා කරන්න අවශ්‍ය වෙනව නේද මේ මානසික ගැටලු මොනවද අම්මට ඇති වෙන්නට පුළුවන්? ඉතාමත්ම වැදගත්. බොහොම හොඳ ප්‍රශ්නයක්. අද වෙනකොට ශ්‍රී ලාංකේය ගෘහණිය ශ්‍රී ලාංකේය කාන්තාව ඉතා පිටිවහලක් සමාජයට දෙනවා. හැබැයි ඇය අද වෙනකොට බොහෝ අවස්ථාවල සැමියාගේ යම්කිසි පීඩාකාරී තත්ත්වයන් නිසා ගෙදරදී පීඩා විඳිනවා. මම එක්තරා අවස්ථාවක මට මතකයි එක්තරා කාන්තාවක් පැමිණියා මීට කලකට පෙර. ඇයට තිබ්බ ගැටලුව ඇය සැමියාට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඇය කටයුතු කරා. කටයුතු කරාට පස්සේ එක්තරා අවස්ථාවක ඇයට දැනගන්නට ලැබෙනවා සැමියාගේ එක්තරා මානසික ගැටලු සහගත ස්වභාවයක්. ඇය මේ වටපිටාවේ මිනිසුන් කියනවා මේ ස්වාමියා වටපිටාවේ ගෙවල් වලට රාත්‍රී කාලයේ ගිහිල්ලා යම්කිසි අවස්ථාවල කාමරවලට නාන කාමරවලට එබිකම් කරනවා කියලා. මේකට කියන්නේ කවිෂා මනෝවිද්‍යාවතුල වෝයරිසම් කියලා. මේක අපි සලකන්නේ මානසික අක්‍රමතාවයක්. අපි කියනවා sexual deviation එකක් කියලා. ඒතර මේ තත්ත්වයේ තුලයට ඇතිවුණු ලැජ්ජාව නිසා
ඇය සමාජයට මූණ දී ගන්න බැරි වෙනකොට ඇය නිවසට කොටු වෙනවා. එළියට බහින්නේ නැහැ. මේ කොටු වීම හරහා මේ කල්පනා කිරීම හරහා ඇයට සිද්ධ වෙන්නේ ඇයට විෂාද තත්වයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ කලකිරීමක් නිර්මාණය වෙනවා. එපමණක් නෙමෙයි අද අපි දන්නවා ලංකාව කියන්නේ විශාල වශයෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ තියෙන රටක් නේද? සැමියාගේ සමහර වෙලාවට පියවරුන්ගේ දැඩි පීඩණයට කාන්තාව ලක් වෙනවා. එතකොට මේ මවට මේ සියලු කරුණු කාරණා කරන්නට වෙන්නේ මෙන්න මේ සියලු පීඩාකාරී තත්ත්වයන් නිසා. ඇතැම් වෙලාවට දරුව පිළිබඳව ඇයට පීඩාවට ලක් වෙන්න සිද්ධ වෙනවා. මොකද සමහරට දරුවන්ගේ අධ්‍යාපන ගැටලු නිසා. දරුවන්ගේ මානසික ගැටලු. දැන් සමහර අම්මලා කියන්නේ පුතා හරි මුරණ්ඩු. ආ පුතා පාඩම් කරන්නේ නැහැ. දැන් උසස් පෙළ ළමයිට ඕ ලෙවල් ළමයිට තියෙන ගැටලුවක් තමයි මේ දවස්වල අම්මලා කියන්නේ පුතා පාඩම් කරන්නේ නැහැ. මම මේ ගැන කලකිරිලා ඉන්නවා. ඊට පස්සේ පුංචි පුතා මුරණ්ඩුයි පාසල් යන්න බැහැ කියනවා. මේ වගේ කරුණු කාරණා තියෙනවා. මේ නිසා මව දැඩි ලෙස මානසික ආතතියකට පීඩණයකට ලක් වෙනවා කමිෂා. ඔව්. දැන් ඔබතුමා හරි ලස්සන මේ ගීය පදයකින් මේක ආරම්භය ගත්ත නිසා මට හිතුණා පියවරුත් ඒ වගේම තමයි. ඒ දඩු මං බැඳ සත්කුළු පව බිඳ ලොවක් දිනන්නට මං තැනුවා කියලා කියනවා පියවරුන්ටත්. දැන් මේ පියවරුන්ගේ භූමිකාවෙදිත් මේ වගේම අර ගෘහණියට අපි කතා කළා වගේ ඇතිවෙන මානසික පීඩාකාරී තත්ත්වය ඒ විදිහටම බලපානවා. කොහොමද මොනවද ඒ සහ අපි කොහොමද ඒ වලින් මිදෙන්නේ ගැන කතා කරමු. බොහොම හොඳ අදහසක්. මට දැන් මේ මනෝවිද්‍යාවට එහා ගිහිලා සාහිත්‍යයත් මතක් වෙනවා මෙහෙම කරුණු කාරණා කතා කරනකොට. එක TM ජයරත්න මහත්මයාගේ ලස්සන ගීතයක තියෙනවා අම්මා සඳකි මම එළෝ හිරුය රිදි. ඒ සඳට ඉර දෙන්නේ මේ මේ එළිය දෙන්නේ ඉර. හැබැයි අවසානයේදී තාත් අහනවා ගෙදර බුදුන් අම්මා. හැබැයි අන්තිමට අහනවා අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ. පියසෙනහස නැතිද දරුවනි අඳුනන්නේ. පියසෙනහසට කවුගේ ලිය වුණා මදි. ලිය වුණා මදි. එතකොට අපි දන්නවා කවිෂා මේ පියා කියන චරිතය මේ පවුල කියන සාධකය තුල නොපෙනෙන නමුත් බොහොම ගැඹුරු බොහොම ශක්තිමත් කාර්යයක් ඉෂ්ට කරනවා කියලා. එතකොට පියාට අපි ඒකනේ කියන්නේ ඉංග්‍රීසියෙන් බ්‍රෙඩ් විනර් කියලා. පවුලට අවශ්‍ය පෝෂණය සපයන්නේ පියා. එතකොට පියා ගෙදරට අවශ්‍ය කරන පෝෂණය සපයන ආර්ථිකය සපයන්න දැඩි වෙහෙස මහන්සිය ස්වභාවයක ඉන්නවා. නමුත් වර්තමානයේ මේ පියාගේ භූමිකාවත් වෙනස් වීම හරහා විවිධ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ තාක්ෂණය. අනන්තවත් අපි වැඩසටහන් වල තාක්ෂණය ගැන කතා කරනවා. අපිට තාක්ෂණය නැතුව බෑ. තාක්ෂණය අවශ්‍යයි. අද වෙනකොට විවිධ ආකාරයට ජංගම දුරකථන හරහා අපිට කටයුතු කරන්න වෙනවා. එතකොට අපිට යම්කිසි මුදල් බැර කරන්න බැංකුවකට අපිට අවශ්‍ය වෙනවා විවිධ කාරණා සඳහා. නමුත් මේ තාක්ෂණය හරහා ඇති වුණු විවිධ ගැටලු තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ දුරකථන හරහා ඇති වුණු අනියම් සම්බන්ධතා. පහසුවෙන් අද සම්බන්ධතා නිර්මාණය කරගන්න ලැබිලා තියෙනවා. මේක හරහා කුමක්ද වෙන්නේ? මේක හරහා අපි ප්‍රායෝගිකව ගත්තොත් මේ తాවකාලික සැපත තුළ බොහොම දීර්ඝ වශයෙන් මොකක්ද ඇති වෙන්නේ? දීර්ඝ වශයෙන්ම පවුල් තුල ගැටුමක් ඇති වෙනවා. මේක මව දැනගන්නකොට බිරිඳ දැනගන්නකොට මේක තුල කලකිරීම තත්ත්වයක් ඇති වෙනවා. මොකද අපි අනන්තවත් දැකලා තියෙනවා මේ මහත්වරුන්ගේ යම්කිසි වෙන සම්බන්ධතා නිසා විෂාදයටපත් වෙච්ච ඒ වගේම ජීවිතය පිළිබඳ කලකිරීමට ලක් වෙච්ච බිරිඳෑවරු අපි අනන්තවත් අපේ වෘත්තිය තුල දැකලා තියෙනවා. එතකොට කවේෂා අද අපිට කතා කරන්නට වෙනවා මහත්වරුන්ගේ ඇබ්බැහි වීම විවිධ දේවල් මත්පැන් වලට ඒ වගේම යම්කිසි දුම්පානය වගේ දේවල්. ඒ වගේම විවිධාකාරයෙන් පවුල තුළ තියෙන ප්‍රචණ්ඩත්වය. අපි කියනවා කේන්තිය පාලනය කරගන්න බැරුව වෙන ප්‍රචණ්ඩත්වය තමන්ගේ පෞරුෂය සහ මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් පවුල තුළ තියෙනවා. මවගේ පියාගේ ඇතිවන භූමිකාව තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා ඒ තත්ත්වය කොහොමද දරුවන්ට බලපාන්නේ කියලා. ඒ වගේම දරුවෙක් විදිහට කොහොමද මේ මානසික යහපැවැත්ම නිවැරදිව පවත්වාගෙන යන්නේ සහ ඔවුන් විවිධ ඇබ්බැහිකම් වලට ලක් වෙනවා කියලා අපි කතා කරා. කොහොමද මේ ඇබ්බැහිකම් වලින් මිදෙන්නේ? අද ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට තියෙන විශාල ගැටලුවක් තමයි මේ දරුවන්ගේ ගැටලු. අපි කවීෂා පුංචි දරුවන්ගේ අවුරුදු 1-2 ඉඳලා වැඩිහිටි අවධියටම දරුවෝ යෞවන අවධියට එනකන් තියෙන ගැටලු ගැන කතා කරමු. මොකද මේ දෙකම වැදගත් දෙමව්පියන්ට. ඒතර පළවෙනි කරුණු කාරණාව තමයි මේ දරුවන්ට අවුරුදු 3-4 වගේ කාලවලදී දෙමව්පිය පුරුදු වෙලා තියෙනවා ජංගම දුරකථනය දෙන්න. දෙන්නේ ඇයි? කෑම කවා ගන්න.
නැත්තම් දරුවා සැරින් සැරේ සෙල්ලම් කරන්න කියලා කරදර වෙනකොට අද දෙමව්පිය කාලය ගන්නවට වඩා වෙන වැඩවලට අවතීන වෙනවා. ලේසිම කාරණේ තමයි ජංගම දුරකතනේ කාටුන් එකක් බලන්න. මේක දුන්නට පස්සේ දරුවා ඒක දිහා බලාගෙන ඉන්නේ. කෑවේ මොනවද දන්නේ නැහැ. මොකක්ද උනේ දන්නේ නැහැ. මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. එතකොට මේක තුල දරුවා ක්‍රමානුකූලව ජංගම දුරකතනට ඇබ්බැහි වෙනවා. ඊට පසු දෙමව්පිය අවුරුදු 14 15 වෙද්දී මේ දරුවා 8 වසර 9 වසර 10 වසර වෙනකොට වැළපෙමින් ඉන්නේ දරුවා මේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා. මේක මුදෝ ගන්න බෑ. මේක එපයි කිව්වම රණ්ඩු කරන්න එනවා. එතකොට අපි තුලත් වගකීමක් නැද්ද? අපි නේද බොහෝ වෙලාවට මේ දරුවට කුඩා කාලේ මේ ජංගම දුරකථනය පුරුදු පුහුණු කරේ. එතකොට අපි තුල විශාල වගකීමක් තියෙනවා ඒ කාරණේ. එතකොට දෙමව්පිය වශයෙන් කළ යුතු ප්‍රධාන දෙයක් තමයි දරුවට ජංගම දුරකථනය දෙන එක අඩු කරන්න. ඔබට කරන්න පුළුවන් ජංගම දුරකථනය වෙනුවට දරුවාට වෙන ආකාරයකට ආහාර කවාපුවා ගන්න වෙන ආකාරයකට උත්සාහ කරන කාරණේ. මොකද බොහෝ දරුවන් තුළ අපි දැකලා තියෙන දෙයක් තමයි මේ වර්චුවල් ඔටිසම් කියන තත්වය. මේ වර්චුවල් ඔටිසම් කියන්නේ මේ දුරකථනත් එක නිරන්තරයෙන් ගැවසෙනකොට මේ දරුවන්ට తాවකාලික වෙන ඔටිසම් රෝග ලක්ෂණ. අපි දන්න ඔටිසම් කියන රෝග ලක්ෂණ වල තියෙනවා දරුවන්ගේ අයි කන්ටැක්ට් එක කෙලින් බලන ගතිය නැහැ. මානුෂික හැඟීම් වලට දුක සතුටට වැඩිය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එකම දේ නැවත නැවත කරනවා. මේක අවුරුදු දෙක දෙකමාරදී අඳුර ගන්න පුළුවන් මේ தත්ත්ව තියෙනවාද? යම්කිසි මානසික ආවේගයක් ආවොත් බිත්තියේ ඔළුව ගහනවා දිකටම. මේ වගේ දේවල් තියෙනවා. දෙමව්පිය වඩා ගත්තාම සමහර බැහැල යන්න බලන ආදරය ඒ සිපවලඳ ගීම් වලට කැමති නැහැ. මේ தත්ත්වයන් වල රෝග ලක්ෂණ తాවකාලික වෙනවා මේ ජංගම දුරකථන හරහා. කේන්ති අනේක හැඟීම් දැනීම් අඩුවීම ප්‍රචණ්ඩත්වය වෙන එක. එතකොට අපිට පේනවා කවිෂා අපිට පේනවා මෙන්න මේ කරුණු කාරණා තියෙනවා පුංචි දරුවන්ගේ. ඒතර පාසල් යන ප්‍රතික්ෂේප කරනවා. සමහර පාසල් යන ප්‍රතික්ෂේප කරන්නේ අවුරුදු 8 9 දරුවා පාසලේ යම්කිසි ගුරුතුමියකගේ වෙනස් වීමක් මානසිකව දැරිලා තියෙනවා. ඊළඟ පන්තියට යනකොට ඉස්සෙල්ලා වසර හිට ගුරුතුමියන්ට හරි බැඳීමක් තියෙනවා. හැබැයි දැන් වෙන ගුරුතුමියක් දරුවට කාන්සාව දැම්මා. දෙවැනි එක යාළුවෝ විහිළු කරන එකට බුලීන් කියලා අපි කියනවා. ඒතර මෙවැනි කරුණු කාරණාවලදී විදුහල්පතිවරුන්ගේ ඊට පස්සේ ගුරුවරුන්ගේ සහය ගන්න පුළුවන්. මම බොහෝ අවස්ථාවල විදුහල්පතිවරුන්ට කතා කරලා මෙවැනි ප්‍රශ්න තියෙන දරුවන්ට සහයෝගය දෙන්න ඒ මහත්ම මහත්මීන්ගේ උදව්ව අරගෙන තියෙනවා. කොහොමද ක්‍රමානුකූල දරුවා පාසලට ආවේ? අපි කියනවා මුලින්ම එක පාට පාසලට ඇතුළට ගෙනියන්න එපා. දවස් දෙක තුනක් විදුහලේ අවසරයත් එක්ක ගේට්ටුව ළඟට ගෙනියන දරුවව නැවත ගෙදෙට්ට ගේ. ඊට පස්සේ ක්‍රමානුකූලව පාසලේ පන්තිය ළඟට ගිහිල්ලා නැවත ගෙදර අරගෙන එන්න. මේ ක්‍රමානුකූල වීම සහ ආදරය කරුණාව වැඩිපුර දීම මේ අපි කියනවා පාසල් යන්න තියෙන බිහිතිකාව නැත්නම් සෙපරේෂන් ඇන්සයිටි ඒ වගේ දේවල් අඩු කරගන්න පුළුවන් කවිෂා. අවසාන වශයෙන් අපි දරුවන්ගේ මේ ඇබ්බැහි වීම පැත්ත ගත්තම මේ ජංගම දුරකථන දෙමව්පිය ඒ පිළිබඳව දැඩි කලබල කිරීමකට පත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද උපදේශනය තුලින් දරුවන්ව යහමගට ගෙනියෑමේ හැකියාව තියෙනවා. අපි දරුවෝ තරුණයි. දරුවා ආවේගශීලී වුණාට බහුතරයක් තරුණ දරුවන්ට බොහොම කාරුණිකව පැහැදිලි කරන්න පුළුවන් නම් කාරුණික උපදේශනය දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒවෑ තියෙන නිර්ර්ථකකම නේද ඕන ඒ කියන්නේ ඒක අවශ්‍යම නැහැ කියන එක තේරුම් ගන්නවා. ඒ අවස්ථාවේ දරුවන්ට කරන්න ඕනේ ක්‍රමානුකූලව කතා කරලා කාලසටහනක් කාලසටහනේ ඔබ මේ කටයුතු ටික අපි කරගෙන යමු. ජංගම දුරකථනය ඕන දවසට පැය භාගයක් විතර භාවිත කරමු. මොකද කවිෂ අපි ওই දුම්පානය කරන වැඩිහිටියයට අපි දෙනවා තමයි දවසකට සිගරට්ස් 20ක් ගන්න කෙනෙකුට නවත්තන්න කියලා එකපාරටම කිව්වොත් ඒක නවතින්නේ නැහැ. අපි කියනවා ඔයා සතියක ඊළඟ සතියේදී සිගරට්ස් 5ක් අඩු කරා. තව සතියකින් තව 5ක් අඩු කරා. ඒක ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනවා. එතකොට අපිට පේනවා මේ දරුවන්ගේ කරුණු කාරණා වලදී දෙමාපියන් ඉවසීමෙන් සහ ඊට අමතරව දරුවන්ව දිනා ගන්නව නම් අපිට දරුවන්ගේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔව් ඒ වගේමයි මේ අපි සමාජයේ දිහා බලනකොට අපි ගොඩක් වෙලාවට දකිනවා බිඳුනු පවුල් ලේකක අම්මා එක තැනක තාත්තා එක තැනක එහෙම නැත්නම් එක ගෙදර හිටියත් ඔවුන් මානසිකව තැන් දෙකක මෙහෙම වුණහම දරුවන් කොච්චර පීඩාවට ලක් වෙනවද එහෙම දරුවෙකුගේ මානසිකත්වය කොහොමද අපි ගොඩනගා ගන්න ඕනේ හොඳ ප්‍රශ්නයක් බිඳුනු පවුල් වල දරුවන්ට සැලකිය යුතු මට්ටමක් මානසික ගැටලු ඇති වෙනවා දැන් අපි කියනවා ඇතැම් වෙලාවට මේ පෞරුෂාබාධ වගේ දේවල් තියෙනවා. සමහර වෙලාවට දැන් ඔබ අහලා තියෙනවා එක තත්යක් මේ කෑම ගන්න ගැටලුවක් තියෙනවා අපි කියන අනොරෙක්ෂියා නර්වෝසක් කියලා. ඒතකොට සමහර තරුණ තරුණියන් ලංකාවේ මේක අඩුයි නමුත්
සුළුවෙන් තියෙනවා. නමුත් බටහිර රටවල් වල වැඩිපුර තියෙනවා. ඒ තරුණ තරුණියන් අවුරුදු 15 16 17 මට්ටමේ වැඩි 18 මට්ටමට තමන්ගේ සිරුර අසාමාන්‍ය විදිහට මහතයි ස්ථූලයි කියලා හිතනවා. ඒ නිසා කෑම ගැනීම අඩු කරනවා. ඉතාමත්ම අඩු කරලා දැන් අද කවිෂ මේ අපි බොඩි ඉමේජ් එක ගැන හිතන එක සාමාන්‍ය දෙයක්. ඒක අවශ්‍ය වෙනවා. අද වෙනකොට මේ දියුණු සමාජය තුළ අපේ ශාරීරික ප්‍රමාණය ව්‍යායාම කිරීම එක වැදගත්. නමුත් මේ අය අසාමාන්‍ය විදිහට ව්‍යායාම කරනවා. දවසට සමහර වෙලාවට කන්නේ බිස්කට් එකක් දෙකක් වෙන්න පුළුවන්. මේක නිසා ඇය කෘෂ වෙනවා. කෘෂ වෙලා නමුත් ඇයට දර්පණයක් ඉදිරියට ගියාම කන්නඩියක් ඉදිරියට ගියාම පේන්නේ තමන් මහතයි කියලා. එතකොට අධික ලෙස කෘෂ වෙලා කෙට්ටු වෙලා. හැබැයි ඇතැම් වෙලාවට මේ දරුවන් මැරෙන්න උනත් පුළුවන් හෘද රෝග වගේ දේවල් ඇති වෙනකොට. එතකොට මේ බිදුණු පවුල් වල මෙන්න මේ වැනි ආකාරයට හැංගීම් කලමනාකරණය කරගන්න බැරි ප්‍රශ්න එනවා. දරුවන්ට අසාමාන්‍ය විදිහට කේන්ති අනේක. දරුවන් අසාමාන්‍ය විදිහට කලකිරීම් තත්ත්වයන්ටපත් වෙන එක. ඒ වගේම අනාගතයේදී පෞරුෂ අක්‍රමතා ඇති වෙන්න පුළුවන් නේ. දැන් අපි දන්නවද කවිෂ අපිට අපේ පෞරුෂයේ සාර්ථක පෞරුෂයක් තියෙනවා කියලා? දැන් ගොඩක් අය අපිත් එක්ක තර්ක කරන දෙයක් නා සමාජයේ අප මගේ මේ අවුරුදු 18ක උපදේශන ඉතිහාසය තුල මම හැදුනේ මේ නිසා මම ගහපු නිසා ගුටි කාපු නිසා මෙහෙම හැදුනා. මේකත් එක්ක සමාජය තාම තර්ක කරනවා. එතකොට අපි ඒකත් එක්ක අපි මේ තර්කණයත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. මේක සමාජ මතයක් නිසා සම්මත වෙච්ච. නමුත් මම අහන ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද දැන් ඔයාට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා කියන්නේ. එහෙමනම් අපි පෞරුෂය මනින විවිධ ක්‍රමවේද තියෙනවා. අපි කියනවා පරිේෂණ තියෙනවා. අපි කියනවා සයිකොලොජිකල් ටෙස්ටිං. අන්න ඒ වගේ එකක් දාලා පෞරුෂය මනින්න පුළුවන්. එතකොට මෙන්න මේ පෞරුෂමය කරුණු කාරණා මේ බිදුණු පවුල්වල ඉතාමත්ම දැඩි ලෙස අම්මා තාත්තා වෙන් වෙච්ච පවුල්වල දූ දරුවන් තුළ ඇති වෙනවා. දූ දරුවන් තුළ විතරක් නෙමෙයි ඒ තනි වෙච්ච පවුල්වල කාන්තාවන්ට උනත් මානසික රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔව් ඒ වගේමයි. දැන් අපි පවුල ඇතුලේ තත්ත්වය ගැන කතා කරාද, මවගේ භූමිකාව, පියාගේ භූමිකාව සහ දරුවන්ගේ මානසිකත්වය කොහොමද නිවැරදිව පවත්වාගෙන යන්නේ වගේ කරුණු කාරණා ගැන අපි දන්නවා. ගෙදරක මානසික යහපැවැත්ම බිඳවට්ටන්න පුළුවන් බාහිර පාර්ශවවලින්. මේ බාහිර පාර්ශවවල දායකත්වය නිසා කොහොමද පවුලේ මානසිකත්වය කියන එක බිඳවැටෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන අපි වැදගත් ලෙස කතා කරන්නට ඕනේ. බාහිර පාර්ශ්වයන් ගැන අපි කතා කරා. ප්‍රධාන වශයෙන් පවුල බිඳවැටෙන්න හේතු වෙන්නේ කුමන කරුණු කාරණාද? බාහිර පාර්ශ්වයන් තුල අපි කතා කරා අනවශ්‍ය විදිහට වැඩිහිටියන්ගේ මැදිහත් වීම. ඒක ඉතාමත්ම වැදගත් කරුණු කාරණාවක්. මවක් හෝ පියෙක් දරුවන් විවාහ වුණාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ දරුවෝ වෙන මේකකයක් අපිට. දැන් මූලික වශයෙන්ම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බාහිර සාධකයේ කියන එක අපිට අම්මා තාත්තා ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි දෙමව්පියන් සලකන්න ඕනේ. නමුත් පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්න ගෙදර කුස්සියේ. ගෙදර ලේලි උයන්න ගන්නවා. දැන් අම්මට දැන් හරියන්නේ නැහැ ලේලි උයන ක්‍රමය. ලේලි භාජන පවිත්‍ර කරන විදිය හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ කරුණු කාරණාව හරහා වෙන්නේ ප්‍රමාණිකූලව පවුල තුළ ගැටුම නිර්මාණය වෙන. පුතාට කියනවා මෙහෙම කරුණු කාරණාවක් තියෙනවා. මෙයා හරියට මේ දීපල පරිහරණය කරන්න දන්නේ නැහැ. නාස්ති කරනවා. මෙතනින් ගැටලුව එනවා. ඊට පස්සේ පුතාට සිද්ධ වෙනවා අම්මගේ පෙරත්තය නිසා බිරිඳට පවසන්න. හැබැයි අනිත් පැත්තෙන් බිරිඳ ගෙත් වෙනවා. වෙනම සංස්කෘති කරුණු කාරණා සඳහා දැන් සමහරලාට ඇතැමිට දැන්දම්මව දකින්න තරගකාරියක් විදිහට. ඒ නිසා මේක මේක පුද්ගලයන්ගේ පෞරුෂය. මේක ස්වභාවය. ඒකට අපි දැනගන්න ඕනේ අපි යම්කිසි පරිසරයේ තියෙනවා නේ පරිසරයේ තියෙන මිනිස්සුන්ගේ ගති ලක්ෂණ වලට අනුගත වෙන්නේ. දැන් කවිෂ තව එකක් මම කියන්නම්. මේ ඩිමෙන්ෂියා කියන රෝග தත්ත්වය. මේ ඩිමෙන්ෂියා කියන එක තමයි මේ මුලදිම මේ මතකේ නැතිවීම, අමතක වීම. මේක අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් 5%කට එනවා රටේ. අවුරුදු 80කට වැඩි 80%කට. කෙටි කාලීන මතකේ නැහැ. ඒතකොට උදේට කෑවද බිව්ද කියලා අමතකයි. අමතක වෙනවා මුලින්ම. වැඩ කරා කියලා අමතකයි. එතකොට සමහර වෙලාවට ඩිමෙන්ෂියා தත්ත්වය මුලින් ඇති වෙනකොට පුතා දන්නේ නැහැ, ලේලි දන්නේ නැහැ අම්මගේ හෝ තාත්තගේ. එතකොට පුතා වැඩ ඇරිලා එනකොට කියනවා ලේලි මට කෑම දුන්නේ නැහැ. එතකොට පුතා පිළිගන්නවත් මේ බවට සලකන්න නැහැ කියලා. අන්තිමට ගැටෙනවා. බිරිඳත් එක්ක රණ්ඩු කරන සමාල්ලාට. පවුල් ආරවුල් ඇති වෙනවා. මේක බොහෝ වෙලාට වෙලා තියෙන ඩිමෙන්ෂියා තත්ත්වෙ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙමෙනි කරුණු කාරණා. කවිෂා මෙන්න මේ
බාහිර සාධක නිසා පවුලට බලපාන හේතු වෙන්න පුළුවන්. ඔව්. අද අපි වැදගත් කරුණු කාරණා රැසක් ගැන කතා කළා. අපේ පවුලේ මානසිකත්වය කොහොමද නිවැරදිව ගොඩනගා ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන කාරණාව ගැන අපි කතා කරා. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළේ සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය මధుර ගුණවර්ධන මහතාට. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.